එනිසා ගනුදෙනුකරුවන් වෙනත් බැංකුවලට ලබා දුන් බිලු අපිට ලබා දෙන්න කටයුතු කළා තිනවා මේ දැක්වෙන්නේ QC ප්‍රොජෙක්ට් එක අතරතුර අපගේ බිල් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන ආකාරය බැංකුවට ලැබුණා ආදායමත් වැඩි වුණා QC ප්‍රොජෙක්ට් එකට කලින් මාසයකට මුළු ආදායම 7.1 මිලියන් QC ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරාට පස්සේ මාසික ආදායම 9.4 මිලියන් ඒ කියන්නේ මාසයකට මුළු ආදායමේ වැඩිවීම 2.3 මිලියන් අපේ ව්‍යාපෘතියේ මේ ආකාරයටම දිගටම පවත්වාගෙන යාමේ ඉදිරි වසර තුල ලංකා බැංකුවේ ලාභයට රුපියල් මිලියන 113කින් පමණ දායකත්ව ලබා දෙන ස්මාර්ට් බීස් අපි බලාපොරොත්තු වෙනවා ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් ලංකා බැංකුවේ ලාභයේ වැඩිම ජාතික ආදායමේ වැඩිම ඉන්ටැන්ජිබල් රිසර්ස් මොනවද අපි ගනුදෙනු කරවන්න ලබන දුන් ගුණාත්මක සේවය නිසා ඔවුන් ඩිලයිට් වෙලා ඒ කියන්නේ ඔවුන් අමන්දානන්දයට පත් වෙලා ඒ අපේ බැංකුවේ කීර්ති නාමය ප්‍රතිලිත කරගන්න අපි දායක කරගත්තා බැංකුවේ කීර්ති නාමය පැතිරීම නිසා නව ගනුදෙනු කරවන බැංකුවට ආකර්ෂණීය සිදුවීම් මෙන්න මේ විදිහට කස්ටමර් ඩිලයිට් වීම QC ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලයක් කියලා අපිට තහවුරු කරන්න පුළුවන්ද අපි කරපු කස්ටමර් විසිට් එකේදී හා සර්වේ එකේදී ගනුදෙනු කරවන්නකින් අපිට ලැබුණු ප්‍රශංසාත්මක ප්‍රතිචාර වලින් ඒ බව අපිට තහවුරු වුණා අපේ සමාජිකයන් අතර වෙනස සිදුුනේ නැද්ද? ඇයි නැත්තේ? අපේ කව සමාජිකයන්ගේ කණ්ඩායම් හැඟීම වර්ධනය වෙලා ඔවුන් අභිප්‍රේරණීය වීම තුලින් සුව කැමැත්තෙන්ම ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලට දායකත්වය ලබා දුන්නා. අපිට ලැබුණ අනපේක්ෂික ප්‍රතිලාභ මොනවාද? කව ව්‍යාපෘතිය සහ කණ්ඩායම් අතර හැමාංශයකම රාජකාරී පිළිබඳ දැනුම පළපුරුද වර්ධනය වුණා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඉම්ප්‍රූවමන්ට් එක. කව සමාජිකයන් නියෝඩියාමේදී ඇතින පුරප්පාටුට ආදේශක කවය තුලින්ම නිර්මාණය වුණා. මේ නිසා රාජකාරී මේ වශයෙන් තිබුණ අනවශ්‍ය පීඩනය අඩු වුණා. මේ නිසා අපිට ගනුදෙනු කාර්ය සේවාව ඉතාමත් හොඳින් කරන්න හැකි වුණා. ඒ විතරක් නෙමෙයි 2010 බැංක් ඔෆ් සිලෝන් ඉන්ටර් ඩිපාර්ට්මන්ට් ක්වොලිටි සර්කල් කම්පිටිෂන් එකේදී බෙස්ට් ක්වොලිටි සර්කල් ප්‍රසන්ටේෂන්, ඕවර්ඕල් විනර් ෆස්ට් රනර් අප් සහ බෙස්ට් පර්ෆෝමර් යන ජයග්‍රහණ තුනක්ම ලබා ගැනීමට අපේ කවය සමත් වුණා. ආයතනයේ ඵලදායීතාවයකට දායක වුණේ කොහොමද? කව්‍යාපෘතිය අතරතුර අපේ කවයේ සමාජිකයන් දෙදෙනෙකුගේ සේවා කාර්යය අවසන් වීම නිසා කවයේ සමාජිකයන් 11 දෙනා 9 දෙනා දක්වා අඩු වුණා. ඒ කියන්නේ අපේ යෙදුම් වල අඩුවීමක්. ඒ තුලින් අපේ ඇනුවල් ස්ටාෆ් කෝස්ට් එක ලක්ෂ 3.5කින් අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අඩු යෙදුමකින් වැඩි නිමැවුමක්. අඩු සම්පත් ප්‍රමාණයකින් උපරිම සේවාවක්. ඒ කියන්නේ ඵලදායීතාවයේ වැඩිවීමක්. Step 8 Standardization අපි සම්මත කරණය කළේ මොනවාද අපිට ලැබෙන සෑම බිලක්ම පැය 3 විනාඩි 45ක් තුළ පර්චේස් කිරීමට අපි සම්මත කරගත්තා ඒ වගේම ක්‍රියාත්මක කළ විසඳුම් සම්මත කළ දිගටම පවත්වාගෙන යන්නත් අපි තීරණය කළා Step 9 Self Evaluation මේ දක්වන්නේ අපි මූණ දුන් අභියෝග ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ අපි තෝරාගත් පළමු ගැටලුව ප්‍රතික්ෂේප වීම මේ හින්දා මාසකට පස්සේ මුල්ලින් ඉඳලම පටන් ගන්න සිද්ධ වුණා ඒ විතරක් නෙවෙයි රිවි ප්‍රසන්ටේෂන් එක සඳහා අපේ ව්‍යාපෘතිය ඇගීමට ලක් කරද්දී අපිට ලැබුණේ නෙගටිව් රිසල්ට් එකක් ඉතින් ඒ අභියෝග සියල්ලට මූණ දීමට අපට තිබූ ශක්තියන් තමයි මේ strong leadership creativity of the members unity of the members specialized knowledge of the members step 10 future plan අකණ්ඩ වර්ධනයක් අපේ ව්‍යාපෘතිය තුළින් ළඟා කර ගන්න පුළුවන්ද අපේ ව්‍යාපෘතිය සජීවීව තවදුරටත් ඉදිරියටම දියුණු කළ හැකි ඒ අනුව පවත්වා ගන්න මෙන්න මේ දෙවන පියවරේදී බිලක් වචස් කරන ගතවන කාලය පැය 3 විනාඩි 15කට අඩු කිරීමට අපි ඉදිරි සැලසුම් පිටුවා ගත්තා ව්‍යාපෘතියේ අකණ්ඩ වර්ධනයේ ඉදිරි සැලසුම් තුලින් ළඟා කර ගන්න ආකාරයයි මේ කුමක් දේ සඳහා අපි කළේ අපි කලමනාකාරීත්වය ඉදිරිපත් කළ යෝජනාවකට ලැබුණු විසඳුම් ලිපියයි මේ ඒ විසඳුම ක්‍රියාත්මක කිරීමෙන් කාලය අඩු කරගන්න පුළුවන්. එහෙම කියන්නේ අපි විතරක් නෙමෙයි. ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් ලැබුණු මේ කමෙන්ට්ස් වලත් අපේ සේවාවේ කාර්යක්ෂම බව තහවුරු වුණා. අපි කස්ටමර්ස්ලට අවේනස් ප්‍රෝග්‍රෑම් එකකුත් කළා. ඒ තුලින් කස්ටමර් රිලේෂන්ෂිප් එක එන්න වැඩි දියුණු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ දැක්කන ප්‍රශ්නාවලිය ගනුදෙනු කරවන්න බෙදා දීලා සර්වේ එකකුත් කළා. ඒ තුලින් ගනුදෙනු කර අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගෙන අපේ සේවාව දියුණු කරගත්තා. එතකොට මේ ව්‍යාපෘතිය මෙතනින් අවසන් වෙනවද? නෑ 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 කොහෙත්ම නෑ. තවදුරටත් ඉදිරියටම පාත්වගෙන යනවා. ඉදිරියේදී නැවතත් අපේ ව්‍යාපෘතිය ඇගීමට ලක් කරලා අපේ ටාගට් ඇචීව් කරලා තියෙනවනම් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව විස්තර අපි ඊළඟ තරගාවලියට ඇවිල්ලා ප්‍රකාශ කරන්නම්. අපේ කාල රාමුව ගැන අදහසක් 2010 අගෝස්තු 3 වෙනිදා සිට දෙසැම්බර් 10 දක්වා කාල පරිච්ඡේදයේදී අපේ ව්‍යාපෘතිය පෙළගැස්වීම යොදාගත් කාල රාමුවයි මේ දැක්වෙන්නේ. එසේනම් දැන් අපි බලමු අපේ ව්‍යාපෘතියේ සාරාංශය. PDCA quality tool එක ආධාරයෙන් ගැටලුව හඳුනා ගැනීමේ සිට ඉදිරි අරමුණු පිහිටුවා ගැනීම තෙක් plan do check act කියන පියවර හතර ඔස්සේ අපේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය කරා පෙළගැස්වූ ආකාරය දක්වන සාරාංශ සටහනයි මේ.
මේ සටහනින් අපි එක් එක් පියවරකදී යොදා ගන්න ලැබූ කොල්ටි ටූල්ස් සහ ගන්න ලැබූ තීරණ සාරාංශගතකට තිබෙනවා. අපි දැන් ඔබව කැඳවාගෙන යන්නේ ලංකා බැංකු මූලස්ථානයේ දෙවන මහලේ පීටි එක්ස්පෝට් ඩිපාර්ට්මන්ට් එකේ සජීවී දර්ශනයක් වෙත. Good morning Mr. Alex. මොකද කරන්න ඕනේ? Good morning Kaushal miss. මේ බිල පර්චස් කරගන්න ඕනේ. ආ මේ බිල පිග්මන්ට් කරලා දෙන්න. ගණිතන කරගේ අවස්ථාවය කාර්යක්ෂ මිස්ටර් විල්සා කස්ටමර් ඩිලයිට් වෙන ආකාරයක් මෙයින් දක්ුණේ. ඊළඟට අපි ඔබ කැඳවාගෙන යන්නේ එක්ස්පෝටර්ස් ඇසෝෂියේෂන් එකේ වාර්ෂික සුහදාමුව ඇනුවල් ගෙට් ටුගෙදර්. සෙලින් කෝටේ දාගෙන ඉඳලා තියෙනවා. हेलो मिस्टर एलेक्स ओया बहुम काले किन देखे वा दें एक्सपेक्ट बैंक को पैतरे आने से नहीं 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 जंग अभी गणना कराने बीओसी का वितरण हाँ बीओसी वितरण गणना कराने तृप्ति मात्र लंका बैंक को गणना करवाने हरा मुइन मुआ करने प्रचारे मगिन लंका बैंक को कीर्तना में पैतरे ना कार्य मेन देख पुने इलंग जवन का वैन देख पुने लंका बैंक को लाभ वेडियो लाभ समग्र जाति का आदाय मटे एक ना कार्य दन अपी में सुशेषी निवेदन सवंद Ladies and gentlemen, it's time to award ISO 9001:2008 certification of Sri Lanka Standards Institution to Bank of Ceylon Freight Services Division. Thank you. Ape. 2010 වසරේ මුලදී කළමනාකරණය ලබා දුන් කෝපරේට් ගෝල් එකට අපි දැන් ළඟාවී සිටිනවා අපේ තත්ත්ව සහතික ලබා ගැනීමෙන් මේ රටේ ලංකා බැංකුව අයිති සැබෑ උරුමකරුවන් වන්නේ මේ රටේ මහ ජනතාවයි මේ රටේ මහ ජනතාවගේ හරස්කඩක් නියඳියක් ලෙස යෝජිතන් ලෙස අපි මේ ගරු සභාව දකිනවා ඒ නිසා අපේ ජයග්‍රහණය සතුට භුක්ති විඳීමට අපි තමුන්නන්සලා සියලු දෙනාටම ඇරයුම් කරනවා අපේ තත්ත්වකව සංකල්පය තුලින් අපි ට්‍රේඩ් සර්විස් දෙපාර්තමේන්තුවේ සියයක් පමණ වූ කාර්ය මණ්ඩලය තත්ත්වකව 10කට ගොනු වී කරන ලද සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය අපි ලබා ගත්තා. එෙහිදී අපේ මේ කුඩා කණ්ඩායම ස්මාර්ට් බීස් තත්ත්වකවය දක්වූ දායකත්වය කැපවීම සහ අපේ අදිෂ්ඨානයයි අපි මේින් පෙන්වුම් කළේ. Our expectation. ගන්නු දෙනු කරු සතුටින් තියමු. කරන වැඩය සතුටින් කරමු. අපි ඔක්කොම එක පොකුරට එක් වී මේ සොඳුරු විනාඩි කිහිපේ අපගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපහායිකුණු ඔබ සැමටත් මේ සඳහා මඟ පෙන්වූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සියලුම මහත්ම මහත්මීන්ටත් මේ සඳහා අපව දිරිගැන්වූ ලංකා බැංකු කළමනාකාරීත්වයටත් නන්නෑඩෙන් උදව්පකාර කළ සියලුම දෙනාටත් බැංක් ඔෆ් සිලෝන් ට්‍රේඩ් සර්විසස් ඩිවිෂන් නි ස්මාර්ට් බීස් ක්වොලිටි සර්කල් වෙනුවෙන් අපගේ මාරි අර ගිය සතිය අපිට කරගන්න බැරුණා ඇටිකල් මේ පාර ගන්න ඕන අනිවාර්යයෙන්ම ඒක ડોකියුමන්ට් එකලා ඇටිකල් දෙන්න මේ කියන්ට යවන්න ඇටිකල් පේස් කරන්න අර අමරතුන්ගේ ඇටික අපි දැම්මද මාරි මම කෝල් කරලා බලන්න හෙලෝ යස් ගුඩ් මෝර්නින් අමරතුන්ගේ වාගේ ඇටික අපිට බැරුණා දාන්න මේ දවස්වල ඔව් චන්ද්‍රවැලත් එක්ක ටිකක් ප්‍රශ්නයක් තියෙනවා ඉලක්කයෙන් දාන්න බැරි නිසා ඇඩ් එක උදැමනේ. ඔව් ලබන සතියේ ඔව් ඉලක්ක කොහොමද හදලා දෙන්නම්. හරි හරි. ඔව් ලබන සතියේ අනිවාර්යෙන් දාන්න. රයිට් එක ඕකේ බයි. Good morning. Good morning. හරි. අන්තර කෞතුකේ දැකියයි මින්ක ඔබතුමාව මෙච්ච කෙන මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා. ඔව්. මම මේ සතියේ ඇඩ් එකක් දැම්මා මහත්තයෝ. ඔව්. රයිට්. ඒ ඇඩ් එක ඔය වෙහෙතලේ ගුණ ගන්න දැම්මේ. අහහ. නමුත් දැන් ටෙලිෆෝන් නම්බර් දෙකයි ඉතුරුලා තියෙන අනිත් සේරම හතරේ වචනයක් ඇවිල්ලා අහගෙන ඉඳිලා. දැන් මොකද්ද මාත් මේ මේකට ගන්න ක්‍රියාමාර්ගය? මෙතන ප්‍රොඩක්ට් කරලා බලන්න. මේ කොන කැපිලා. හරි හරි මාත් මම ඇඩ් එක දැන් මේ දින ඇඩ් එක. ඒක නම් 25 බලන්න මේ
ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා
පලදායිතාවය සීව පිළිතේගෙන යන බවක් තමයි පේන්නේ අපිට ලොකු තර්ජනයක් තියෙනවා නේ මම කතා කරන්න ලක්ෂණ නැහැ හෙලෝ කිෂුමුණාත් නේ ඔව් අපිට ගියව සතිය වගේ මේ සතියේ කම්පේස් වල අඩුවක් නැහැ ඔව් අපි මොකද කරන්නේ පාට පුබන් මීටින්යක් කෝල් කරන්න දහවතර ඔව් ඔව් මට කොන්ටැක්ට් කරා මම එනවා ඔව් ඔව් මම මේ ඔෆිස් එක ඔව් කවුන්ටරේට ඇවිල්ලා ඒවත් කලෙක්ට් කරගෙන ඉන්න ඕකේ ඕකේ කිෂුමුණාත් නේ We have to find solution immediately. Yeah. Okay. Bye. Hi, Mohan. Subha Sandhyavak. Je newspaper saayatane ekamutu tattakawa vyaputiye toraturu obawage diripat kirima sudanam अवस्थावे मम खंडायमे नायक डीएन गुणरत्न मम कमिट सामाजिक इनाम मार्ग मम कमिट नायक नवीन साना मम कमिट सामाजिक पुष्प कुमार मम कमिट सामाजिक दासुन मम कमिट सामाजिक आरएनए रत्नायक अतिरिक दर्शन आरंभ कर මේ පාරිභෝගික පැමිණිලි අවම කරගෙන අපි කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ ඒ පසුබිම සහ අරමුණ පෙරදරි කරගෙන අපි තත්ත්වාව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා අපි දැන් බලමු මේ පාරිභෝගික පැමිණිලි දැන් තමත් ඔබතුමන්ලාට වැටහීමක් ඇති පාරිභෝගික පැමිණිලි සම්බන්ධව ඒදී බලමු අපි අනුනාගත්තු මේ පාරිභෝගික පැමිණිලි කීපයක් උදාහරණ සහිත කටින් මාජිනේර වශයෙන් අපි ව්‍යවස්ථාවේ හඳුන්වා දෙන්නේ මේ ආරෝපිය දැක්වෙනවා අපගේ පිනිසින් ආංශයට ගිය විමාව කරන ආංශයට පිනිසින් ආංශයට ගියාට පස්සේ කොපිය ඒ කැපීම සිදු කරන අවස්ථාවේ මෙන්න මේ ආකාරයට වැරදි ආකාරයකට කැපීම සිදු වෙනවා පහළ නියම ආකාරයෙන් දිනවා උඩ කොටසේ පටහන් කළ ගියා වැරදි ආකාරයකට කැපීලා දෙනවා මෙයා කටින් එළ එකක් වශයෙන් අපි හඳුන ගන්න ඊළඟව කටෝක් මාජින් එර මේදී සුබලා දිනේ අර අවෙන් ඩාරුගේ දැක්වෙනවා उत्साह කම්පෙන් දිනාපු මාත්‍යා ප්‍රකාශ කරන්නේ ඇදේට ගැටිලා තමන්ගේ වත්පතේ තමන්ගේ දැනීම නැහැ කිය. මේ වගේ දේවල් සිදුවීම අපි කටින් මාජි නිර එකක් වශයෙන් අපි හඳුනනවා. ඊළඟට ස්ටේබල් මිසින්. ඒ කියන්නේ අපි අපේ මුද්‍රණ කටින් සිදු කරාට පස්සේ අපේ මිනිසින් අංශයේදී කටුකැසීමක් සිදු කරනවා මේ වත්පත නියම ආකාරයෙන් පෙළ දෙපළට ලිකුත් කිරීම.
එහිදී මේ ස්ටෙප් එක අතු ඉවත් කළා කියන එක ඒ දෝෂයක් වශයෙන් අපි දකිනවා. ඉන්න අතරතුර ස්ටෙප් එක නොට් වෙලායි. කයි සඳහන් නැති නාරක එකම රේඛාවක එන්න ඕනේ ස්ටෙප් එකට දෙකම නමුත් ඒ කටු වැදලා තියෙන්නේ අදාළ නියම රේඛාවේ වෙනත් ස්ථානයක. ඒකත් අපි එරර් එකක් වශයෙන් නැත්නම් පාලිභෝගික කමිල්ලක් ආකාරයට අපි දකිනවා. මේ තමයි ස්කමින් එරර්. මේක තමයි අපිට ප්‍රධානම හේතුවක් වෙන්නේ වෙළඳපොළට අපි ඉන්පුට් කරන අපේ පුවත්පත් මේ ආකාරයට තීන්ත ගෑවීමක් සිදුලා තියෙනවා. ඒ සිදුවෙන්නේ අපි නිෂ්පාදනය කරන පුවත්පත් සඳහා තීන්ත සහ ජලය යමපාදයේද අපි ආපමලා මුද්‍රණයෙන් හරහාමයි මුද්‍රණයෙන්. නමුත් ඒ සම්පාදය ඉවත් වෙලා ගිය වෙලාවට මෙන්න මේ ආකාරයට තීන්ත ගෑවිලා යන්න පුළුවන්. ඒක අපි ඉස්කමින් නේද එකක් ඇරෙන්න හඳුන්වන්නේ. එච්චර් රෙජිස්ට්‍රේෂන් එක. එයා මුද්‍රණ දෝෂයක් තිබිලා තියෙනවා. අර මහත්මයා කියලා ලොප්ලේ කරා මුද්‍රණ වෙලා තියෙනවා. පැහැදිලි නෑ. මේදී වෙන්නේ අපි මුද්‍රණය කරන කල එකම සම්පාදව එකම ආකාරයකට සම්පාදව මුද්‍රණය වෙනුනේ ඒක උන. නමුත් මේ පිටුරේ පැහැදිලි වෙන මේ කල අතර එකම සම්පාදක නොවි ස්ථාන කීපයක මුද්‍රණය. ඒ අවස්ථාවේ පැහැදිලිවම තොරව මුද්‍රණය විසෙනවා. ඒ වගේම මේ අකුරු දා බැලුවොත් එහෙම පේනවා. මේ අකුරත් රෙජිස්ට්‍රේෂන් එක කියන තේරි මත්‍රාදීවා අපු දෙවි දෙකෝ ඉගෙන ගන්න. තමයි සමපාද වෙලා සිද්ධ සිදු වෙනවා. යාලේ ගැතරින් නේද? මේ දැන් විශේෂයෙන් ගන්නවනේ ගැතරින් නේද කියලා අපි හඳුන්වන්නේ. අප සමාගමේ තියෙන නිෂ්පාදකයට මේ හිට්ටක් පුවත් පද මෙහි අපි නිෂ්පාදකයට කොටස් කිහිපයක. කොටස් දෙකක් හෝ තුනක් පදේ තමයි නිෂ්පාදකය. මේදී අපි ඒ පිටු මෙන්න ආකාරයට අංක කරලා ඒවා එකතු කිරීමක් කරනවා. ඒක කිරීමක් කරලා තමයි පිළිසිනන දේ තතු ඇසීම කරලා කැටිම සිදු කරන්නේ. නමුත් ඒ අවස්ථාවේ එකම කොටසක් දෙකක් මේ ඇදින අවස්ථාව වෙනස්ලා මේ කරපට අත්‍යන්ත දෙන්න පුළුවන්. එතකොට ඒක එරර් එකක්. එහෙම නැත්නම් පිට නම්බර මාරු වෙනවා. ඒ වගේ අවස්ථාවක් එනා හිට ගැදරි එරර් එකක් වශයෙන් අපි අඳුර වැදියා. මේ පාරිභෝගික පැමිණිලි මේවා අපිට ලැබිච්ච ඒවා තමයි. ප්‍රධාන වශයෙන් අපි දැන් පාරිභෝගික පැමිණිලි වලට උදාහරණ කතා කරලා ඉතින් බලමු මේ පාරිභෝගික පැමිණිලි ලැබෙන්නේ කොහොමද? අපේ නිෂ්පාදක කල්නාගාතුමාට මෙන්න මේ ආකාරයට පාරිභෝගික පැමිණිලි ලැබෙනවා. ප්‍රධාන දෙන දිවයින පුරාදීන දැන්නේ නියෝජිත ආයතන. ඒ වගේම අප ආයතනයේ සාකා කාර්යාලයට නුවර සහ රත්නපුර ඒ කාර්යාල වලට මේ පැමිණිලි ලැබෙනවා. ඒ ලැබුණාම අපේ නිෂ්පාදක කල්නාගාතුමාට ඒ පැමිණිලි එනවා. ඒ වගේම දිවයින පුරාදීන ශ්‍රේෂ්ඨ කාර්යාල රමයක් තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලය විශේෂයෙන්ම අප ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නිරන්තරයෙන්ම අපේ පුවත්පත් වල ගුණාත්මක භාවය නිෂ්පාදක ක්‍රියාවලිය සඳහා
එකේ කන්සෝලන්න බලපෑම් කියලා දෙව හඳුනා ගන්න. මේකේ අපි ලැබුණු සති දෙකක් තුනක් විතර මහල් ලෝකයේ පැමිණි සංඛ්‍යාව. එහිදී ප්‍රසංශය, ප්‍රීප්‍රසංශය, නිෂ්පැක්ෂංශය, ස්ථිතිනංශය කියන ප්‍රධාන අංශ හතරට ලැබෙන පැමිණි ක්‍රියාත්මක වර්ග කරන අපේ පුවත්පත් ලැබුවේ පුවත්පත් අනිත් අය අනිත් ප්‍රදේශයෙන් කතා කරලා තියෙනවා. එහි වැඩිම ප්‍රමිති ප්‍රමාණය අපිට ලැබෙනවා මෙන්න මේ ස්ථිතින අංශය. ඒ වගේම ප්‍රසංශයට ඊට අඩු ප්‍රමාණයක් ඊට අඩු ප්‍රමාණයක් ඉස්පැක්ටම්සයට අවසානයේ මේක සංත්‍රී තමසුළු ප්‍රමාණයකට පැමිණි වශයෙන් ලැබෙනවා. අපි දැන් පොඩ්ඩක් බලමු අපේ නිෂ්පාදක ක්‍රියාව. ආරම්භයේද අවසානයේද දක්වා මෙන්න මේ ආකාරයට තමයි අපි නිෂ්පාදක ක්‍රියාවලිය සිදු කරන්නේ. ප්‍රීප්‍රසංශයෙන් අපිට මුද්‍රණ කාඩු සකස් කරලා ලැබෙනවා. ඊට පස්සේ ප්‍රසංශයට ලැබුණාට පස්සේ ප්‍රසංශයෙන් අපි මුද්‍රණ කාඩු සිදු කරනවා. අනිතුර ඩිස්පැක්ට්ංශයට අපි ලබා දෙනවා. ඩිස්පැක්ට්ංශයේ මේ වගේ නිමාවක් ගැනීම සඳහා කටු ලස්සල කටු යොදා තුම්පත්ත මේ වගේ කපලා මේ නිමාව ලබා ගන්න निष्पादन තම වේගයේ මුද්‍රණය ධාවණය වෙනවා. දැනීම සිදු වෙලා බෙල්ට් කන්වාරයක දිගේ අපේ මුද්‍රණය තරාගෙන යනවා. අපි ඔපේර මාත්‍යයේ ඒ අවස්ථාවේදී ඒ මාතෘකාවේ පරීක්ෂා කරනවා. මොකද අපිට මේ අවස්ථාවේ කරන්න බෑ හැම පත්‍රයක්ම පරීක්ෂා කරන්න. මේ සිද්ධ වෙන්නේ අර රසන්නේ මුද්‍රණය කරලා කරන්නේ මම අලින්ත නාමර ඉස්තයන් සෙට ලබා දෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී मुद्रेन එදී ඒවා ඉන්සර්ට් වෙලා කට වැදිලා නිමාව කටර වෙලා නිමාව නිමාකාරයෙන් සකස් වෙලා බණ්ඩල් වශයෙන් 25 බණ්ඩල් 50 බණ්ඩල් වශයෙන් මේ ඔපරේටර් මාතෘකාවට එනවා. එයාම එතුමා එක පරීක්ෂා කරනවා නිමාකාරයෙන් තියනවා කියන්නේ. අපේ ජාතෘතියේ සාර්ථකත්වය එතනදී ආරක්ෂා වෙනවා. මේ මම විශේෂයෙන් කියන්න ඕනේ මේ අපේ මුද්‍රණ කර්මාන්තයේදී අපේ මුද්‍රණ යන්ත්‍රය නිකුත් කරන ධාරිතාව නැත්තම් වේගය ප්‍රයට රුපියල් 45000 නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් අපිට තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආකාරයට නෙමෙයි මෙල සිදු වෙන්නේ. තාම වේගය සිදු වෙන නිසා අපිට හැම එකක්ම චෙක් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒක නිදි වශයෙන් අරගෙන අපි පරීක්ෂා කරනවා. ඊළඟ බලමු අපි ගැටලු ප්‍රමුඛතා ගන්න යන්නේ මොනවද කියලා. එක්කේ කන්සනා ලැබුණු පැමිණි වගුවතුකට ඉන් වඩා බලපෑමක් ඇති කරන අංශ හිස්ටෝග්‍රෑම් සහ පැරටෝ ඩාටා ආධාරයෙන් පහත පරිදි තෝරා ගන්න ලැබෙනවා. ඒදී අර අපි ලැබුණු පැමිණිලිය මෙන්න මේ අංශ වලට අපි යොමු කරලා මේ විදිහට ඉන්ස්ටෝග්‍රෑම් වලින් පාරකට වැලිම පැමිණි සංඛ්‍යාව පිළිසින අංශයෙන් ලැබෙනවා තියෙනවා. ප්‍රසන්තයෙන් ඉද අඩු ප්‍රමාණයක් ලැබෙනවා තියෙනවා. ඊටත් අඩු ප්‍රමාණයක් ඉස්පැක්ටම් දෙනු තුරු ප්‍රමාණයක් පීටර් සංඛ්‍යාව ලැබීමක් සිදුවේ. ඉන් අනතුරුව අපිට ලැබුණු හස්තම පැමිණි ප්‍රමාණය නැත්නම් ආරෝග්‍ය පැමිණි බලා මේ පැරට වලගයිසස් හරහා පරීක්ෂා කරලා තියෙනවා. එදී කටින් මාජින්, අටෝ මාජින්, ඒ වගේම ඉස්ටර්වල් මිසින් ස්ථාපිත ඒ වගේ ප්‍රමාණ දීපයක් 6ක් 7ක් වගේ ප්‍රමාණයකට අපි මේ කාර්බෝ ජාතිය මොකක්ද කියලා කටයුතු කරනවා. ඒවා නිවැරදිව සකස් කරගන්න. ඊට පස්සේ අපි ගැටුම් විශ්ලේෂණය දත්ත රැස් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විස්කෝන් ඩයග්‍රෑම් හරහා අපි අර ප්‍රධාන ගැටුම් කටින් මාජින් වලට හේතු අපි මෙයා පාරේ වලදී ඉති ප්‍රධාන හේතු තමයි දෙක් සෙටින්
වෝල්ඩින් සෙටින් අටෝම් මාර්ජින් වල මේ වගේ දේවල් දින්දා අපේ මේ කටින් මාර්ජින් කියන අවස්ථාව නැත්තම් එරර් එක සිද්ධ වෙනවා ඊට අමතරව එහි උපරේකු අපි විශ්ලේෂණය කරා ඊට අමතරව ස්ථාවි ස්ථාවි නැති වෙන හේතු ප්‍රධාන වශයෙන් හතරක් ඉල්වේ මෝටර් බෝල්ඩ් අපේ pH value එක මෝටර් එකේ ඒ වගේම ඩෑම්පර් ප්‍රශ්න වල ප්‍රශ්න මෝටර් ටෙම්පරේචර් එක මේවා අපි බලපානවා ස්ථාවිණයක් ඇතිද ඒ වගේම රෙජිස්ට්‍රේෂන් කියලා දෝෂය ඇති වෙන රෙජිස්ට්‍රේෂන් එරර් එකක් දින RW ටෙන්ෂන් පේජ් එකවල අපි මුද්‍රණය කරනකොට මේ මුද්‍රණ අඩදාසි එකම ආකාරයෙන් ඇදලා තියෙනවා ඒ සඳහා ටෙන්ෂන් එකකින් තමයි ඒ සිද්ධ කරන්නේ ටෙන්ෂන් පේජ් එකක් ආවොත් අර සම්පාදින්න නැතුව රෙජිස්ට්‍රේෂන් එරර් එකක් ගන්නවා ඒ වගේම මෝටර් මූවිමක් ඔටෝමැටිකලි සිද්ධ කරන මෝටර් මූවිම නිසා ඒකත් අපිට දෝෂයක් වශයෙන් පේනවා ඒවට උපරේතු මේ සඳහන් කරන මේ ආකාරයෙන් අපි විශ්ලේෂණය කර ගන්නවා ස්කෝර් ඩයග්‍රෑම් හරහා අපි බලමු විසඳුම් ලබා දෙන ආකාරය ඊට පස්සේ ඉහළ දැක්වූ දෝෂ ඔක්කොම වෙනුවෙන් අපේ කමිටු සාමාජිකයන් රැස්වලා මෙන්න මේ ආකාරයේ විශාල ප්‍රමාණයක් අපිට ලබා දෙන විසඳුම් එයිදී චෙක්ලිස්ට් භාවිතා කරලා එහෙත් ටෙම්ප්ලේට් යූස් කරලා නෝටිස් බෝඩ් කොමියුනිකේෂන් සිස්ටම් පැරට්‍රැක් නම්බරින් ඇන්ඩ් කලර් කෝඩින් ඔපරේෂන් ලේඅවුට් එකේ මේ ආකාරයට දිග ලිස්ට් එකක් අපිට අපේ සාමාජිකයන් විසින් ලබා දෙනවා. ඉන් අනතුරුව අපිට මේවා ඔක්කොම මේ ලැබෙන ලිස්ට් එකම ක්‍රියාත්මක කරන්න කියොත් වෙන්නේ අපේ සත්කාරයේ නියමාකාරයෙන් සකස් කර ගන්න අමාරුයි. ඒකින් තමයි මෙන්න මේ නිර්ණායක වලට යටත් වෙලා මුන්නේ සම්පත්, තාක්ෂණය, පාලේ, මානව සම්පත කියන මෙන්න මේ නිර්ණායක පදනම් කරගෙන අපි අර ලැබුණු ලිස්ට් එකෙන් නැත්නම් අර ලැබුණු විසඳුම් වලින් අපිට ක්‍රියාත්මක කරන්න පහසුම විසඳුම අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. එදී අපි කතා කරන්නේ චෙක්ලිස්ට් කියන අවස්ථාව තෝරගන්න අපි චෙක්ලිස්ට් යූස් කරනවා අපේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම ටෙම්ප්ලේට්ස්. විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ ටෙම්ප්ලේට් එකෙන් අපි කරන්නේ අර ටෙම්ප්ලේට් එකක් ලබා දෙන විවාදාල මුද්‍රණා පිළිසින අංශයට එහිදී මේදී අපේ මුද්‍රණාලයත් ඒ වගේම ඩිස්පැච් අංශයත් මහා දේක පවතින අතර යම් එරර් එකක් අපේ නිෂ්පාදනයේ සිදු වුණොත් ඒ දැනුමට විශාල කාලයක් ගත වෙනවා. ඒක නිසා අපි මේ වගේ බිල් සිස්ටම් එකක් ඇති කරලා දැනුම් දෙනවා අදාළ අංශයට අපි දැනුවත් කරලා තමයි බිල් එක එක සැරයක් නාද කරලා මොකද වෙන්නේ දෙසරයක් නාද කරලා මොකද වෙන්නේ කියන අවස්ථාව අපි දැනුවත් කරන්නේ. ඒකෝල මේ බිල් සිස්ටම් එක හරහා කොමියුනිකේෂන් සිස්ටම් එකක් ඇති කරලා දෙනවා. ශනිකව දන්නවා එරර් එකක් කරනවා නැත්නම් මොකද හේතුව. ඒ වගේම මේ වගේ පැලට් නම්බරින් කරලා ඒ කියන්නේ අදාළ ස්ථානවලට ලබා දෙන්න පැලට් නම්බරින් කරලා දෙනවා. ඒ වගේම කලවම් වගේ වෙනම තියාගන්න මේ වගේ පැලට් කලර් කරලා මේ වගේ අවස්ථාවල් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී සිදු කරනවා. ඊට පස්සේ මේ වගේ වැඩමුළු දැනුවත් කිරීම පාත්‍රම මේ පළවෙනියෙන් ඡායරූපය දැක්වෙන්නේ අපේ මේ ප්‍රගතිය අපේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සති දෙකක් කරක් අපි එකතු වෙලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා යම් යම් තීරණ ගන්නවා. ඒ පෞද්ගලික ප්‍රගතිය සාකච්ඡාවට ලක් වෙනවා. ඒ වගේම දෙමිනාය රූපෙන් සටහන් වෙලා තියෙන්නේ අපේ උපදේශක මාතෘණ අපේ මුද්‍රලයන්ත ඒ වගේම පිළිසිනාංශයන්ත මේ සම්බන්ධව කියේ දරමු. අපිට තවදුරටත් ලබා දෙනවා. මේ ව්‍යාපෘති සාර්ථක කරගන්න. ඊට අමතරව අපි මේ සාකච්ඡාවලද තව තියෙනයක් තමයි ගබඩාංශයට අපි මුලින්ම කෙනෙක් පත් කරගත්තේ නැහැ අපේ කමිටුවට. නමුත් ඒ අවශ්‍යතාවය කරගන්නවා. ඒ අවස්ථාවේදී අපි ගබඩාංශ සඳහා චෙක්ලිස්ට් එකක් හඳුනා දීලා ඒ අනුව මාත්‍රිකයකට පත් කරගන්නවා. මේ ආකාරය අපි විසඳුම් ලබා ගන්නවා. අපි බලමු දැන් අපේ මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵල මොනවද කියලා. අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා ටික කාලයක් තුළදී මෙන්න මේ ප්‍රතිඵල අපිට මෙහි ඇති සාම නිර්ණයක ප්‍රතිඵල දීලාක් ලැබෙනවා. අපතේයම අඩුවෙනවා. පළවෙනියට මේ සඳහන් කරලා තියෙන්නේ අපි මුලින්ම අපි පිළිසිනාංශයට අපේ කොපිස් ප්‍රමාණය ලබා දුන්නා වෙළඳපළට යවන්න ඒක පිළිස් කිරීම සඳහා අමතර කොපි ප්‍රමාණයක් දෙන්න ඕනේ. නියමිත ප්‍රමාණය මාකට් එකට යවන්න නම් අර කැපිලා ඉවත් වෙන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් දෙන්න. ඒක තමයි අපි මුල් කාලේදී ප්‍රමාණය තමයි
අරදම්පාණි ගමු කරන්නේ ඒ සම්බන්ධව අදාළ ගත්‍යන් මම ගරු මිනිස්තු මණ්ඩලයට ලබා දීලා තියෙනවා ඉන්න අන්තිම මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරනවානේ අපි මේ රස්වාඩි සඳහන් කරලා තියෙනවා අපිට මේ ප්‍රමාණ සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න ඕන මොකද හතරම අපේ සේවක මාතෘන් දැනුවත් වීම තුලින් අපිට මේ දේ කරන්න පුළුවන් නිෂ්පාදනය ඉදාම ගත්තේ නිෂ්පාදනය කරන්න ලැබෙන්නේ ඒ අනුව අපිට මෙන්න මේ ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන් මාසෙකට ව්‍යාල් 428000 ප්‍රමාණයක් අපිට ඉතුරු කරන්න ඕන අපේ නිෂ්පාදනයේ මාසෙක එය වසරකින් බැලුවාම 151 ඉක්මවනවා අත්‍යවශ්‍ය විදුලිය සහ අමුද්‍රව්‍ය අවම කරගත හැකි කාර්යක්ෂම लंका මේ ප්‍රමාණය ප්‍රධාන පුවත්පත් හැටියට මේ අපිට ලොකු පාසියක් කරනවා මේ ෆිනෑන්සියල් එකට සංග්‍රහ අපි ලොකු මේ යාපෘතිය ප්‍රතිපල හැටියට ඉතින් අනුව මිනිනාගේ ප්‍රතිපල දෙන්න මනා කමිටියගේ මුද්‍රණයක් පාරිභෝගිකයන්පත් කිරීමේ පාරිභෝගික පැමිණිලි අඳුරේ උදාහරණ තමයි මේ තියෙන්නේ මේ ඩාටේ අපිට මුලින්ම තියෙන්නේ පාරිභෝගික පැමිණිලි ලැබීම ආකාරය බැලුවොත් ෆිනෑන්සියල් වැඩි ප්‍රමාණයක ප්‍රතිසංසේ යස්තාවේදී අපි මේ අපේ අංශ වලට දැනුවත් කිරීම සිදු කළා අන්තිමට වෙනකොට මේ ටීම් එකම එකම පිටි සම්බන්ධ දැනුවත් තියෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ අනුව අපිට ඩිස්පැච් අංශය යට තියෙනවා ස්ථාපිත එකක් යනවා මේ කටිනර එකක් යනවා ඒක උදව් කරනවා. ඉනාලතුව පළදායක සම්මුතියද ලොබයක් ඇති වුණා. ඒ වගේම සේවක මාත්‍රි සංගුණ දක්ෂතාවයට ආවා. නව සංකල්පනාද ප්‍රමුඛයෙන් निष्पादने
අප කණ්ඩායම ඉස්සෙල්ලම මා පෙන්වන්නම් ඔබට අප ආයතනයේ ගැලීම් සටහන අප අනුරාධපුර යුතුයි ආයතනය ගැන දැනුමක් ලබා ගැනීම සඳහා එෙහිදී මේ ගැලීම් සටහනක අඩංගු වූ සියලුම සංකේතයන් දක්වලා දෙනවා ඒ වගේම වගකීම් දරන්නා සහ සම්මත අගයන් වෙන වෙන ඔබට පෙන්වා ඇති දක්වා දෙනවා ඉන්පසු අප ආයතනයේ අප කණ්ඩායම බුද්ධි කලම්බණයක් සිදු කරා ඒ බුද්ධි කලම්බණයේදී අපට විශාල ගැටලු රාශියක් ලැබුණා එයින් ගැටලුන් 8ක් අප ඔබට මේ තිරයේ දිස්සන ඇති ඒ ගැටලුන් 8ක් අප හඳුනාගත්තා ඒ බුද්ධි කලම්බණය තුළින් හඳුනාගත්ත මේ සියලුම ගැටලුන් අපට එකසරේම විසඳන්න බෑ ඒ නිසා අපි එය ෂෝට්ලිස් කරගත්තා අඩු කරගත්තා ඒ අඩු කරගත් ගැටලුන් පහක් දක්වා අඩු කරගත්තා ඒ තමයි අපිට දැන් මේ තිරයේ දිස්සෙන්නේ ඉන්පසු අප මේ හඳුනාගත් ගැටලුන් පහ මේ ගැටලුන් සියල්ලම අපට එකසරේ විසඳන්න බෑ ඒ නිසා අප ETC ක්‍රමවේදය භාවිත කරලා චෙක් ෂීට් එකක් මාර්ගයෙන් මේ ප්‍රධාන ගැටලුන් පහෙන් මුලින්ම විසඳිය යුතු ඉක්මනින්ම විසඳිය යුතු ගැටලු කුමක්ද කියලා හඳුනා ගැනීම සඳහා අප මේ චෙක් ෂීට් එකක් මාර්ගයෙන් මේ ප්‍රධාන ගැටලුන් පහ දාලා ETC ක්‍රමවේදය භාවිත කරලා කියන්නේ වැඩිම වැදගත්කමක් අඩුම කාලයක් අඩු කොස්ට් එකකින් කරන්න පුළුවන් ඉක්මනින් විසඳිය හැකි ගැටලු අපි හඳුනාගෙන තියෙනවා මේදී බර තැබීමක් කරලා තියෙනවා අප එක එක ගැටලු සඳහා එහිදී ඔබට පේනවා ඇති වැඩිම බර තැබීමක් ලැබලා තියෙන්නේ ඉන්ෆිසියන්සි ඔෆ් ඩ්‍රයර් කියන එක ලිපේ ආරක්ෂණතාවය කියන කොටස තමයි වැඩි බර තැබීමක් ලැබලා තියෙන්නේ මොකද ඒ විසඳන් එය විසඳීමේ ගොඩක් වැදගත් කමක් තියෙනවා ඒ වගේම ඒ විසඳන්න යන කාලය අඩුයි ඒ වගේම විසඳීම සඳහා යන වියදම අඩුයි ඒ නිසා ඒ ගැටලුව එය 330ක් දක්වා වර්ධනය කර ගැනීම තමයි අපගේ ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පැයකට කිලෝ 80ක ප්‍රමාණයක් අපි අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ගැප් එක කිලෝ 80යි. අපි මේ ගැප් එක අඳුනාගත්ත ඉදිරියට අපිට වැදගත් වෙන නිසා. ඉන්පසු අප මේ ගැප් එක අඳුනාගත්තට පස්සේ මෙම ගැප් එක මේ ප්‍රමාණය අපිට වැඩි කරන්න බැරි වෙනවා. හේතුව මේ කිලෝ 80 වැඩි කරන්න බැරි වෙන හේතුව අපි රිලේෂන් මේ පොස්ටිල් ඇනලයිසර් තුලින් අඳුරාගෙන තියෙනවා මේ රිස්ටේෂන් ප්‍රොසෙස් සහ ඩ්‍රයිවිං ප්‍රොසෙස් අපි වෙන වෙනම දක්වලා තියෙනවා මගේ කරුණු එක එක සඳහන් කරලා මොකද ඔබට අවශ්‍ය නම් පසු අපිට සාකච්ඡායේදී පැහැදිලි කරන්න පුළුවන් මේ කරුණු මේ ගැප් එක මේ 80 දක්වා 80ක් වැඩි කරගන්න බැරි වෙන හේතු මෙන්න මේ කරුණු දෙක තුල තියෙන ගැටුම නිසා ඉන්පසු අපි අප රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් මාර්ගයේ අනිකුත් මේ ප්‍රධාන ගැටලුවට බලපාන අනිකුත් ක්‍රියාවන් සම්බන්ධ ඒවයි සම්බන්ධතාවයන් හඳුනාගත්තා ඔබට පැහැදිලිව පේනවා ඇති මේ ගැටලුන් තුළ වැඩිම ඊටල ප්‍රමාණයක් මේ බලපාන තියෙන මේ දල භාවිතය වැඩි වීම එහිදී ඔබට පේනවා ඇති මේක තමයි අපගේ මේ ප්‍රධාන ගැටලුවට බලපාන රූට් කෝස් එක මේක තමයි මේ දරබාහිර ප්‍රමාණය දරබාහිරයේ වැඩි වීම. ඉන්පසු අප අප වියදීම සඳහා කිලෝ එකකට යන වියදම අප මේ තුලින් ඊළඟ කාර්යය තුලින් අපි විශ්ලේෂණය කරා මේදී ඔබට පේනවා ඇති සමුච්ඡය එකතුන් මේ සඳහන් කරලා තියෙනවා සමුච්ඡ ප්‍රසතයන් අපි සඳහන් කරලා තියෙනවා මේ අපට වැදගත් වෙන ඉදිරියේදී මොකද අපි වියදීම සඳහා අපිට කොච්චර කිලෝ එකකට කොච්චර වියදමක් කරනවද කියලා අපිට පේනන්ට රුපියල් 10ක ප්‍රමාණයක් අපිට වියලීමේ වියදම් වශයෙන් යනවා 1 කිලෝ එක නිෂ්පාදනය කිරීමේදී. ඉන්පසු අප මේ අපිට අවශ්‍ය වුණ පැරටෝ සටහනකට දාලා බලන්න. මේ පැරටෝ සටහන ඔබට මේ නිවර්ති පැරටෝ සටහනක් මේ තිරේ දිස්සනවා ඇති. ඔබට පේනන්ට මේ පැරටෝ ගහුව එක තුළ ප්‍රධාන ගැටලුන්
පොඩි සුළු කරුණු දෙකක් නිසා තමයි මේ 180ක ප්‍රමාණයකට බලපෑමක් ඇති වෙලා තියෙන්නේ. පොඩි කරුණු දෙකක්. පය නිපාටින් දක්වලා තින්නේ දර. දර සහ වර්කර්ස් කියන කොටස් දෙක තමයි අපිට 180ක බලපෑමක් කළා තියෙන්නේ. ඉන්පසු අප පොඩි පරීක්ෂණයක් කරා. පොඩි පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණය අපි බලාපොරොත්තු වුණා අපි ඉස්සෙල්ල දැම්මේ ලිපට දර කොටම් පිටි. ඒ කොටම් පිටින් දැම්මම ලිපේ යම්කිසි කාර්යක්ෂමතාවයේ දුර්වලවීමක් අපිට දක්න ලැබෙනවා. ඒ නිසා අපි පරීක්ෂණයක් කරලා බලුවා ලිපට දර යොදද්දී උඳුනට දර යොදද්දී අප දර කොට පොඩක් සිහින් කරලා දැම්මා. කුඩා කොටස් වලට කඩලා දැම්මා. ඒකේ තමයි අපිට මේ යටින් පේන්නේ ඇති දර කුඩා කොටස් වලට කඩලා දිනන. ඉන්පස්සේ ලිපේ කාර්යක්ෂමතාවය හදද්දී තියෙනවා. ඔබට මේ ස්කැටර් ඩයග්‍රෑම්යක් තුලින් මේ විසිරිත සටහන තුලින් පෙන්වුම් කරන්නේ අපගේ අපේ දර කුඩා කොටස් වලට බැලීම තුලින් ලිපේ පළල පාවිච්චි කිරීම තුලින් ලිපේ කාර්යක්ෂමතාවය අපිට වැඩි කර ගන්න පුළුවන්. ලිපේ උෂ්ණත්වය අපිට ඉක්මනින් ලබා ගත හැකි වීම නිසා. ඉන්පසු අපි තවත් මේ ගැටළු විශ්ලේෂණය කර ගැනීම සඳහා අපි අපගේ ප්‍රධාන ගැටළුව විශ්ලේෂණය කර ගැනීම සඳහා අපි පෝස්ටන් ඉෆෙක්ට් ඩයග්‍රෑම්යක් පාවිච්චි කරා. මානුකට න්‍යායයක්. මේ මානුකට න්‍යායෙන් අපිට වෙන්න ඇති ප්‍රධාන ගැටළුවට බලපාන අනු ගැටළුන් එකින් එක අප සඳහන් කරලා තියෙනවා. මම එකින් එක පැහැදිලි කරන්නේ නැහැ මොකද විශාල කාලයක් මේ සඳහා යන නිසා අපට ඉරේ දිස්සන ඇති බලන්න පුළුවන්. ඉන්පසු අපි මේ තවත් සරල කර ගැනීම සඳහා අපි ඇෆිනිටි ඩයග්‍රෑම්යක් පාවිච්චි කරා. මේ ලිපේ අකාර්යක්ෂමතාවය කියන කොටසට බලපාන තියෙන බලපාන තියෙන ගැටලු අපි මේ ඇෆිනිටි ඩයග්‍රෑම්යන් තුනින් කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. හියුමන් ඒ කියන්නේ මානව සම්බන්ධ ගැටලු, යන්ත්‍ර සම්බන්ධ ගැටලු සහ අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලුන් කියලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරා. ඒ වගේම තමයි මේ මිනිසුන් කියන ගැටලුව තවත් අනු කොටස් දෙකකට වෙන් කරා. ඒක එයිදි අපිට පේන්නේ ඇති සේවක සම්බන්ධ ගැටලු සහ කලමනාකාරීත්වය සම්බන්ධ ගැටලු වශයෙන් අපි තවත් මේක සරල කරගත්තා. ඉන්පසු අප ගැටලුවක් විසඳීමට යෑමදී යම් කාර්යයක් කිරීමට යෑමදී අපි අපගේ තියෙන ශක්ති දුර්වලතාවයන් අවස්ථාවන් තර්ජනයන් මේවා අපි අඳුරා ගන්නවා. නැත්නම් අපි මග නවතින්න පුළුවන්. මොකද අපගේ ශක්තියින් අපි දන්නේ නැත්නම් අපගේ දුර්වලතාවයන් අපි දන්නේ නැත්නම් අපගේ අවස්ථාවන් අපි දන්නේ නැත්නම් අපගේ තර්ජනයන් අපි දන්නේ නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. ඒ සඳහා අපි ෂොට් විශ්ලේෂණයක් කරා. ඔබට තිරය දිස්සම ඇති ඒ ෂොට් විශ්ලේෂණයේ අපි කරපු කරුණු ඔබට දැන් තිරය දිස්සම ඇති. ඉන්පසු මම ඔබට පෙන්වන්නම් 5Y's ක්‍රමවේදය පාවිච්චි කරපු ආකාරය. මම මාලිනීට ආරාධනා කරනවා එන්න මාලිනී පොඩ්ඩක් අපි කියලා දෙමු අපි කොහොමද මේ ඒ කාර්ය කරේ කියලා. ඇයි කර්මාංශාලාවේ අකාර්යක්ෂමතාවය? ලිපේ අකාර්යක්ෂමතාවය. ඇයි ලිපේ අකාර්යක්ෂමතාවය? වියලීමේ වියදම වැඩි. ඇයි වියලීමේ වියදම වැඩි? දර සඳහා යන වියදම වැඩි. ඇයි දර සඳහා යන වියදම වැඩි? දර පරිභෝජනය වැඩි. ඇයි දර පරිභෝජනය වැඩි? විශාල දර කොට භාවිතය. එහෙමනම් කලවිත්තේ පැලූ දර භාවිතේ. දර භාවිතේ ගොඩක් හොඳයි. ඉන්පසු මම අපට පෙන්වන්නම් 5W2H ක්‍රමවේදය අපි භාවිතා කර ආකාරය. මානේ අපි ඒකත් කියලා දෙමු. එහෙමනම් අපි මොකක්ද කලවිත්තේ? දර පරිභෝජනය අඩු කිරීම. ඇයි? ලිපේ කාර්යක්ෂමතාව දියුණු කිරීම සඳහා. කොහේද? අපගේ කර්මාංශාලාවේ. අවතද? සෑම දිනකම. කවුරුන් විසින්ද? ලිපෙහි සේවක මණ්ඩලය. කොහොමද? පැලූ දර කොට භාවිතය. කොපමණ කාල පරාසයක් තුලද? සෑම විනාඩි 20ක් සඳහාම දර කිලෝ 30 බැගින්. ගොඩක් හොඳයි. ස්තුතියි මාලනි. අපේ ඉන්පසුව ඔබට දැන් පැහැදිලි වෙනවා අපි. ඉන්පසුව අපි මෙම ගැටලුව තවදුරටත් සරල කර ගැනීම සඳහා 5Y භාවිත කළ ආකාරය දැන් ඔබට තිරය දිස්සන ඇති. ඔබට තිරය දිස්සන ඇති 5Y අපි භාවිත කරපු ආකාරය මයිකින් එක පැහැදිලි කරන්න යන දා කාලය සාර්ථකමනක් ගන්න නිසා. ඉන්පසු මම එම පියවරයන් පහ ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ගෙම්බා මේදී ඔබ යන්න කාර්ය කරන ස්ථානයට පළවෙනි පියවර. ඊළඟට ජෙන්බත්සු බලන්න ඇත්තටම සිදුවෙන දේ මොකද්ද කියලා. ඉන්පසු ජෙන් ජෙට්සු එම ක්‍රියාවලියේ ප්‍රතිඵල අපි හඳුනා ගන්න. ඉන්පසු හතරවෙනි පියවර ජෙන් ග්‍රී තමන් ලබා ගන්නා තාක්ෂණ හා විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන විය යුත්තේ කුමක්ද යන්න හඳුනා ගන්න. ඉන්පසු ජෙන් සුකු
දැන් අලුත් තත්ත්වයන් සඳහා නව සම්මත තත්ත්වයන් මත ක්‍රියාත්මක කරන්න එයයි ප්‍රතිඵල ලබා ගන්න තියෙන ක්‍රමය. ඉන්පසු දැන් අප ප්‍රශ්නයෙන් ප්‍රශ්න 100ක්ම හඳුනාගෙන අවසන්. මේ කියන්නේ අපේයින් 50%ක් විසඳලත් අවසන්යි කියන එකයි. නමුත් අපි මේ ප්‍රශ්නේ හඳුනාගත්තට වැඩන්නේ අපගේ ප්‍රොජෙක්ට් එක අපි කළමනාකාරීත්වයට ඉදිරිපත් කළ යුතුයි. කළමනාකාරීත්වය මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අපට අවස්ථාව දෙන්න ඕන. කියන්නත් සතුටුයි අප මේ කළමනාකාරීත්වයට ඉදිරිපත් කළ සැනින් එතුමා අපට මේ ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දුන්නා. එතුමා ඒ කළමනාකාරීතුමා ද ඇවිල්ලා තිබුණා අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අපිට ශක්තියක් වෙන්න. ඉන්පසු කළමනාකාරීත්වය අපට මේ ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නට පස්සේ අප යමක් කරන්නට කලින් සැලසුමක් තියෙනවා. ඒ සඳහා අප PDCA සයිකල් එක පාවිච්චි කරා. ඔබට පේනවා ඇති PDCA සයිකල් එකම තවත් මොනවද පැහැදිලි කළ යුතු නැහැ. ප්ලෑන්, ඩූ, චෙක්, ඇක්ෂන්. මොකද මෙතන සියලුම දෙනා දන්න අය තමයි මේ ඉන්නේ. මොකද මේක එකින් එක පැහැදිලි කළ යුතු වන්නේ නැහැ. ඊට අමතරව අප ගත්ත ක්‍රියාමාර්ගයන් මේ ගැටලුව විසඳීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයන් ඔබට දැන් තිරය දිස්සෙනවා ඇති. මේ කරුණු 11ක් තියෙනවා. මේ එකින් එක පැහැදිලි කරන්න විශාල කාලයක් මේ සඳහා යනවා. ඔබට මේ තිරය දිස්ස නිසා එය බලන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අප ප්‍රධාන කළමනාකරණ උපකරණයන්ට අමතරව අනෙකුත් කළමනාකරණ උපකරණයන් අපි පාවිච්චි කරා. ඒ ඔබට තිරය දිස්සෙන ඇති පායේ තයිසන් ටීම් වර්ක් ලීඩර්ෂිප් ක්වොලිටි පර්සනල් ඩෙවලොප්මන්ට් ටෙක්නිකල් නෝහව් මේ වගේ අපි අනෙකුත් කළමනාකරණ ක්‍රමවේදත් අපි පාවිච්චි කරා මේ ගැටලුව විසඳීම සඳහා. දැන් ඔබතුමාලා කැමති ඇති අප ව්‍යාපෘතිය අවසානයේ ලැබුණු ප්‍රතිඵලයන් හඳුනා ගන්න. බලන්න ඉස්සෙල්ලා අපට කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 10ක මුදලක් ගියා. දැන් මෙය රුපියල් 6745ක් දක්වා අපි අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ අප සාමාන්‍යයෙන් 3 කිලෝ එකකින් රුපියල් 3755ක් ඉතුරු කරලා තියෙනවා. වියදම වශයෙන් යන මුදලෙන් ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ අප වසරකට අප ආයතනයේ 3 කිලෝ 120ක් නිෂ්පාදනය කරනවා. දල වශයෙන් 120ක්. ඒ කියන්නේ අපි මේ 20 රුපියල් 3755 වැඩි කරලා බලන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා. 170ක්. 170ක ප්‍රමාණයක් අපි වසරකට ඉතුරු කරලා තියෙනවා. මේ වියදම යන අනවශ්‍ය වියදමක්. ඒ අප ඉතුරු කරලා තියෙනවා. ඉන්පසු අප දැන් මා පෙන්වන්නම් උඹට අපගේ තිබුණු පෙර තත්ත්වය සහ පසු තත්ත්වය මේ පැරටෝ ඩයග්‍රෑම් එකෙන් ඔබට පේනවා ඇති. මා එකින් එක පැහැදිලි කර යුතු නැහැ. ඔබට පේනවා ඇති පෙර තත්ත්වය සහ පසු තත්ත්වය මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉන්පසුව මීට අමතරව අපට පුළුවන් වුණා ලිපේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම තුළින් මීට අමතරව අපට හැකියාව ලැබුණා ලිපේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම තුළින් අමතර තේ කිලෝ 35000 නිපදවන්න. මොකද ලිපේ කාර්යක්ෂමතාවය වැඩි වීමත් එක්ක අපිට හැකියාව ලැබුණා අමතරව 3 කිලෝ 35000 නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ 1 තේ කිලෝ එකක්. 1 තේ කිලෝ එකක් අද පවතින වර්තමාන මිල අනුව රුපියල් 400ක් බැගින් ගත්තොත් අපට මේ රුපියල් 140000 අපිට ඉතිරි කරන්න හැකියාව ලැබුණා ලබා ගන්න හැකියාව ලැබුණා අමතරව මේ අමතර 3 කිලෝ 35000ක් නිෂ්පාදනය කිරීම තුලින්. ඒ කියන්නේ අප කලින් නාස්ති වශයෙන් අර 350ක් ඉතුරු කරා එතෙන්දී 170ක් ඉතුරු වුණා. ඒ 170 සහ මේ 140ක් ගත්තාම අප 210ක් වසරකට ඉතුරු කරලා තියෙනවා. කෝටි 2කටත් වැඩි ප්‍රමාණයක් අප ඉතුරු කරලා තියෙනවා වසරකට. මෙතෙක් තමුන් වහන්සේලාට ඉදිරිපත් කරපු අප ගැටලුව විසඳපු ආකාරය ඉදිරිපත් කරා. ඒ වගේම තමයි නමුත් අප ආයතනයේ දිරිය තත්ත්ව කණ්ඩායම බිහි වුණ ආකාරය අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි අප අර ලබාගත් ප්‍රතිඵල වලට අමතර මැනිය හැකි සහ මැනිය නොහැකි ප්‍රතිඵලයන් ගොඩාක් අපි ලබා ගත්තා. ඒ ප්‍රතිඵලයන් උඩ මේ තිරයේ දිස්සෙන ඇති එකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ කාලය ගත වෙන නිසා. ඒ වගේම තමයි අප තත්ත්වක කණ්ඩායම බිහි වෙච්ච ආකාරයත් ඔබ දැනගන්න කැමති ඇති. ඒ නිසා අප දැන්
ඒ තත්තකව කණ්ඩායම් බිහි වුණ ආකාරය කෙසේද කියලා නාට්‍යයක් තුළින් දැක ගන්න. ස්තුතියි.
බරකල තත්ක වැඩසටහන තුලදී ඔබ ආයතනවල දිනුව සඳහා යම් කිසි මණිවුලයක් ලැබුණේ නම් එයා අපි එයයි අපි ලබන සතුද ඒ වගේම අපි ලබන